න්කතේ තන්.ො lල්lkවෙබ අඩවිට ඉතා ආදරය නොගොල පිළිගන්නවා ඉතින් දපතේ හත ශ්‍රීණීය පෙදිග සංගීතය හැ ැරීමට අපිත් එකතු අපිත් එකුතු වෙලායින දුපතුන් විතරක් නෙවෙයි හය ශ්‍රේණය සිට කොළහශ්‍රණය දක්වාම සියලුම විශයණ වලට හදාළව පාඩම් සහ ආශ්‍රීෙන් සැසුනු ප්‍රශ්නපත්තර මේවෙ අඩවිිය තුළ තියෙනවා ඉතින් දපුතේ ඔබලන්ට ලළුවන් අපිත් එකතු වෙලා දැනම තවදුරටත් වැඩිදියුණු කරගන්න. ඉතින් දකුතේ මම අද හත ශ්‍රේණයේ පෙරදිග සංගීතය පාඩම විෂය පිළිබඳව තවත් එක් පාඩමක් සාකච්ඡා කරන්න බලාපොරොත්තුයෙනවා. එ පාඩම තමයි. දේශ ජනී දේශය ජනගීත කෙලකිව් හම ජනගීත වර්ගපුත කිහිපයක් අපට අවුදු අවුද ෙන් අවුද අවුදදිෙන් අවුදු ටි ගන්න තියෙනවා අපි හයවාසරදී කතා කරා මත ඇති මේවර කෙළිය කළගෙඩි සෙල්ලම ඒවගේ කෙලි ගීත කිහිපයක් පිළිබඳව එ1න් කෑම වගේ කෙි ීත කීපයක් පිළිමාද. ඉතින් තවදුරටත් ඔන්න හතවසරදී තියෙනෝගලන්ට පාඩමා ජනගීත පාඩමේ කීපයක් ඉගෙනගන්න ඉතිං ජනගීත කියා කියන්නමයි චුට්ටකාහිමත කරන්න. අපේ ශ්‍රී ලංකාවේ පැරණි සංස්කෘතිය තුළ තිබුණු ඉතිං කෘෂිකර්මය මාන්තේ මත පදනම් බලලාතුම අපරටේ ජන කලාාව ජන සංස්කෘතිය තිබුණ ඉතිංන්ගේ කෘෂ්කර්මාන්තය යෙදෙන අතර තුරදී. එගොලගේ කාරයන් පහසු කරගන්න ඒවගේම සිත හහි තියෙන පීඩාව කාන්සිය දුරුකරගැනීමය බලාපොරොත්තුෙන් ඒ වගේම සන්නිමේදන කාරකයක් විදිහයට ඒවගේම සහයෝගය සහජීවනය වර්ධනය කරගැනීමේ විදියක් විදිහට මේගොල්ලො විධ විධ අවස්ථාවල දීගුණන්ට ගැලපෙන විදිරේ ගීත්‍ර ගයනා කිරීමට පුරුපුරුදුනා නිරයාසයෙන්ම ගැම ගීත ඒවගේ ඉතිං සේගීත කියරත් කොටසක් කී කතාකි කරන්න තියෙනවා අප පිසරට ඒ වගේ ජනගීත කියද ටිකක් ගැවරෙන් කතා කරන්න තියෙන ඉතින් දෙකුතේ අපිට තියන්නේ මේ හතවසර දීගැන ගන්න මනාද රබන් ගීත දැල් ගීත සහ තරුනැලවෙලි ගීත ඉතින් රබන් ගීත කියන්නේ මොනවාද රබන් ගීත කියලා කියන්නේ මේ රබාන කියර බාණ්යෝ ගල හැමෝම දැකළ ඇති ආතත බාණ්ඩයක් අතිංවාදනි කරන ාන්ඩයක් මේ රබන් ගීත ක ඇ ඉතිහන්සර ලංකාවට ලැබුණු විදිහ පිීම නොකතා කනකට මේ අගනීදිග අසියානු කලාප අප ලැබුණ කෙල තමයි පොත් පත්වොල තොරතුර සඳහන් වෙන්නේගේ මනාද පළමෙන විජේ බහු රජ්ජුරෝ තිලෝක සන්දරී කල බිසවක් විවාහකර ගනි්දී. රබාන් වාදනය කළ කෙලා න්න මහවංශී සඳහන්වරෝම්. ඇති මේ රබාන. ඉතාම මේ සුවිශේෂී මහන්නයක් ඉස්සර විවාහ මංගල්යන්නකෙන් සුභ කටයුතුවලද රබන් පිරිසක එකතුවෙලා බංකු රබාන අතිරබාන වගේ රබන්වාධනය කරනවා ඉති මේ රබන්වාදනයකට පිරි සදරත් අපට සහර ඇතැම් ප්‍රදේශලදී දැක ගන්න පුළුවන් පිරිසක් එකතු වෙලා වාදනය කරනවා. එතකොට මේ අවෞරුදු කාලයන ඔගුලට පොහොමත් දෙන්නන් ඉතින් එහමත් නැතු ඇති ස්රයි නාආචිල හෙම රබාන සුද්ද පොත්‍ර කරලා එල්ලියට අරගැන රබන්වාදනය කරනවා. ඉතින් මේ රබන්වාදවාදන ඉතාම මිහිරී රබන් පද තියෙනවා වගේම සරලසා සංක් සංකරණ සනු මේ රබන්වාදන කවිවල අන්තර්ගත වෙන ඉතින් රබාන පිළිබඳව ද කටනක් මම ගොලන් කියර දුන්නේ හොන් අපි දැල්ගීත කකිරෙක් බලමු එක විනෝදශවාදයට තමයි මේ රබන් වාදන කිරීම සහ කළේ දැල්ගීත කරලා ගැන්නේ දුුවපුතේ දැල් ගීත කකිලකෙන පිම් මහ මාලුන් මුහදෙන් ගොඩට ගන්නකොට දැලක් කෙරලා පිරිිසක් එක තුලා ඒ බෙර ශක්තිය වරය ගණ්ඩ හැමෝම ශක්තිය යොදලා කරන අවස්ථාවේදී ගයන අගීත ඉතින් එතුකට ඒවා හරිම සහ ජීවනයක් සහය ෝගයක් එකතු කරන ගීත මිති විශේෂීම මේ මෙහෙගී ගනේදීල්ලා අපිට දැක ගන්න පුළුවන් වෙන ගීත විශේෂයක් දැල් ගීත කියන දරුනැලවිලි ගීත කියල කියනන්නේ දපුතේ තින් ඉස්සර අවශ්‍යතාවක් විදිරණමයි මේ අපි දරු ඇලවිලි ගීත කියලා හඳුන්වන්නේැනෙ රුුණැලලිගීත කියනෙ හහි නැට පැටයනකොට හෝ යන්කිසි අවසාාවකදය. දරවා නිදි කරවලා තියලා කාන්තාවන්ගේ වැඩරාජ කාරිකරගැනීමේදී දරවා නිදිකරවාගැනීමේ අවශ්‍යතාවේ මත කොමණයි මේ දරුුණැල් විලිගීත නිර්මාණයවෙලා තියනඉති දරුුණැලිවිලි ගීත කියදේ අපි ජනගීත නිර්මාණයේදී ප්‍රධාන අවශ්‍යතාකාරයන් කොඩස් සුන කරබදෙනවා එකක් තමයි කෙළිගීත මෙමනද. කෙලි ගීත ගයන්නේ විනෝදශ්වාදය සඳහා එවගේ අව්‍යතා මෙහේ ගීත ගයනා කරන්නේ ඒ කෘෂ්ිකර්මාන්තය හා බැඳිච්චේ ගොළන්ගේ අවශ්‍යතාවයක් මත. ඒවගේ ස ඇදහෙලි සහවිශ්වාසගෙන කොටස්තුන ඇස්තේ තමයික ගනින්නේ. තිමේ දරනලවෙල ගීත කියන කොටස ගන්නේ අවශ්‍යතා උදුසා තමයි අතීතයේද කාන්තාවන්ට තමන්ගේ දරුවෝ. කාරයන් වට යන්න දරුවන් ඇැලබීම සඳහගන ගිත මයි දරුණැල ගීත කොටසට ඇතිවවෙන්නේ නති මේ ගීත තමයි අපිට මේ පාරම්බලින් නිගරගන්න තියෙන්නේ මේ ගීත අපි ගන ගමු සහ මේ කෙටි පේපරදදිී ලතින ගොල්ො එකරත් පිළිතුර ලියන්න එතකොට යමුචි ැනමක් තව ර්ධනය කර ගැ පුළන්වෙ මේ ගීත තමයි අපිට මේ පාරමේදී ඉගන ගන්න තියෙන්නේ දියකුතේ අපි තවත් දවසක හම එමු මෙවැනි පානමක් තුළින්, එතෙක්කොපට සුබ දවසක්. අයිබුවන්.